බුදු දහම සම්බන්ධව මගේ කියවීම තමයි මම මාතුලින් පුරුදු කරන්න උත්සාහ කරන දෙයක් බුදු දහම. මනුෂ්‍යය කියන කෙනා මම විශ්වාස කරන දෙයක් තමයි ආගම දහමට යොමු වෙන්නේ. තමන්ගේ අධ්‍යාත්මය වෙන පොඩි හිස්තනක් මොන දේ තිබ්බත් අපිට අඩුවක් දැනෙනවා. බ්‍රාහ්මණිකයෝ මනුෂ්‍යත්වයේ අදහස් කරන්නේ ධර්මයේ තුලින් තමයි මනුෂ්‍යයා වෙනස් වෙන්නේ. වචනයක් අත්තාම දුදුර ත්‍රිය දෘෂ්ටෂ්ඨ කියලා තියෙන ශ්ලෝකයක් මේ ඉවේදී. එතකොට උතන තියෙන ගුරු දහසේ දෙනෙක් මං. උතන ශ්ලෝකේ කෝක නමක් එකපාරට කිව්ව ගමන් මනුස්සයෙකුට තේරෙන්නේ නැහැ නේ අපබ්‍රංශයන්. ඔක ඩිකෝඩ් කරන්න. එතකොට එහෙම තමයි චුට්ටු චුට්ටු තේරුම් අරගන්න පුළුවන්. ඒ වගේ සමහර වචන වල තියෙන තේරුම් වලට ඇලිලා ඒකෙන් පස්සේ තමයි කට්ටි රුවන්නේ. කිතුණු දහම තුල තිබෙනා වූ ඒ එමමයි බෞද්ධනුම් පද්ධතිය තුල තියෙන්නේ කියලා ඒක බොරුවක්. ඒ දෙක අහසට පොළොව. නිවන කියන එක අවශ්‍ය වෙන්නේ ඇයි මිනිස්සු මේ ඉපදෙන එක දුකක් ජීවත් වෙන එක දුකක් ඔය ලෙඩ වෙන එක මට නම් තියෙන ප්‍රශ්නේ කෝක දැන් මට නිවන් දකින්න ඕන නම් කවද හරි මට ප්‍රශ්නයක් තියෙන්න බෑ දැන් මම මේකට කැමති නම් මට නිවන් දකින්න අවස්ථාවක් නැහැ දැන් මිනිස්සු සමහරක් කටේ නිවන් දකින්න ඕනේ ඇයි කියලා දන්නේ නැහැ ඔව් හරිද හරි අගම් 10000ක් කියනවා නම් බුදුදහම කියලා කියන්නේ එකක් එතකොට බුදුදහම සත්‍ය වීමේ සම්භාවිතාව 10000න් එකයි බුදුහාමුදුරුවෝ වණගේ ඉන්නේ නෙමෙයි නේද තමයි එතකොට ඒක සිග්නල් දැරනම තවත් තුළු ගෑනවා ඒක දෙකටත් ගන්නවා ආයුබෝවන් සත්‍යවිලෝ වීඩියෝ චැනල් එකට ඔන්න ආවා බලන් හම්බෙන්න අලුත් වීඩියෝ එකකින් ඉතින් බද්ද යගුණේ පසු වෙන තරුණයෝ ටිකක් තමයි අපිත් සමග ඉන්නේ මේ දහම පිළිබඳව මාරු උනන්දුවක් තියෙන්නේ ඔකට මතක ඇති මං අවුරුදු ගණනක් තිස්සේ මේ සත්‍යවිලෝ කරා සත්‍ය අවබෝධය ලබා දෙන බස් රටේ අපි යනවා ඒකේ ගොඩක් අය ඉන්නවා සෝවාන් කියනවා රහත් කියනවා පෙලක් අය තමන් හොයාගත්ත දහමක් කියන මේ හැම කෙනා මේ බස් එකේ යනවා පෙලක් අය පහින අය ඉන්නවා හැබැයි බහැපුවායි නගින අයත් ඉඳී ඉස්සරහට. ඉතින් බහින වගේම නගින අයත් ඉන්න බස් වලට. ඉතින් ඒ බස් වලට එකේ බහින වගේම මේ බස් එක සත්‍ය අවබෝධය ලබා ගන්න නිරුදි මාර්ගය හොයාගෙන ඒ ඉලක්කෙට යනවා. ඒ ඉලක්කෙට යන ගමන් සත්‍යාවීලොක් ඒ තරුණයෝ හා ඒ වගේම ඒ දහම පිළිබඳ දැනුම තියෙන අයත් එක්ක ඉස්සරහට යනවා. මේ දහම කාටවත් බිස්නස් එකක් නෙමෙයි කාටවත් ව්‍යාපාරයක් කරන්න බෑ මේක වහන්න බෑ අපි ආගම් හැම ආගමකම ඒ තියෙන සංගිවිච්ච අර්ථය උගලන්ට සත්‍ය අවිරෝක් සරා ගෙන්නන තමයි ලොකුම ප්‍රයත්න දරන්නේ. ඉතින් අද අපි සමග කවුද එකතු වෙන්නේ? ඔව් අපි සත්‍ය අවිරෝක් කරා අලුතින් මූණු ටිකක් එන්නේ ඔයගොල්ලෝ හරහා. මේ එන්නේ ත්‍රිපිටක ආචාර්ය ඒ වගේම උපදේශක සාගීත රචක විමුතු නානයක් කර්මාත්මා අයුවන් සන්තෝසයි. ඒ වගේම කට්ටන් කලා ආටිස්. හැබැයි එහෙම කිව්වට ඔගොල්ලෝ ඒ පැත්තෙන් බලන්නේ නැනේ බං. අතගල බලමු දහම ආධ්‍යාත්මික පැත්ත කොහොමද මේ තරුණ බද්ද යවුනේ තරුණයෝ ඔයගොල්ලන්ට මේ සාකච්ඡාවේදී කතා කරන්න කියලා. ඉතින් කවුද ඉන්නේ අපිත් එක්ක? ලංකාවෙන් දන්න ජීවන් ගුණසේකර මහත්මයා. අයවන්. අයවන්. ඒ වගේම දැන් හැබැයි මෙහෙම කිව්වට ඔගොල්ලෝ එකපාරට මේ ආපෝ මේ කවුද කියලා හිතන්න එපා. වීඩියෝ එක බලන්න අන්තිම වෙනකම්. TikTok සාමාන්‍යයෙන් මාධ්‍ය හරහා ගොඩක් ජනප්‍රියයි. හැබැයි මේ TikTok එකේ ගොඩක් අය දන්නවද මේ මාර්යා කියලා එකක් තියෙනවා. ඒකේ ප්‍රොඩියුසර්. ඒ වගේම සමාජ මාධ්‍ය ඕස්ට්‍රේලියා නිව්සීලන්ත ඒ තියෙන මාධ්‍යවල IT. ඒ වගේම මාධ්‍යවල තියෙන යම් කතිකාවතක් හදපු ලංකාවේ නම්බර් 1. ඒ වගේම ඔහුගේ තියෙන යම් දෙයක් මොකද්ද? විද්‍යාව සමග මේ බුදුදහම ගලපන්න පුළුවන්ද බැයිද මාර්ග අවේශකේ. ඉතින් අපි කතා කරාම ඒගොල්ලෝ ඉන්නේ වෙන තැනක. නමුත් හදවත තියෙන්නේ ආධ්‍යාත්මික පැත්තේ තුරුල් කරගෙන ඒ බද්ද යවුණියත් එක්ක. ඉතින් කවුද මේ අපිත් එක්ක තියෙන සේන් මාලිංග සහෝදරයා? අයිබෝ. අපිට තවත් පුද්ගලෙක් ඉන්නවා. හැබැයි ලංකාව දන්න ගොඩක් දුරට ව්‍යාපාරික මහත්මේ. හැබැයි ඌ කතෝලික ආගම පිළිබඳව මනා දැනුමක් ඒ වගේ ගවේෂකෙ. ඉතින් ඔහුගෙත් තියෙනවා යම් කුසලතාවයක් තරුණ ඒ තරුණ මහත්මයා. මේ තරුණ කොටස් තමයි මේ ගොඩක් ඉන්නේ. කවුද මේ තරුණයා? අකිල පෙරා මහත්මයා. අයිමන්. අයිමන්.
hari. Mie ayat kita tamai ini, sangga adi ayat tamai matu ini. Ini ngapi balumu, butuh daham. Mie kocchiran durat, tamangi atme, tamangi atme, atma atkat teti nama berarti, jiwa teti apa tanah prajawa, tamangi denuma kocchir durat, hasil kar denuma mie tanah samaj ini dengan puluhan dikira. Ewa game matukat iya kan, mie bau dioki ani kuhur pebo dikini kat tapi matukar ganu ni. Mukat tawakini khedine kote tawakini tarahi na, eh tamangi agama hari ite budu dahaming awa dikini kat lugu tino, api ewa pasnya karamin, api mulim ma tripitika acara upadesa khagi terati kat dimu tunane karma hatme ada seheru. Oh tu mata tamai kata tini. Oh tu ma budu daham pirma tu mas mangitani mas gan roti semati ke saka cakara. Itu kata dibutu nana karma hatme kianne. Budu daham pilih mandu hasil ke denumat tino mata katakan saya lihat mangi denumih hati mama kian ni mitu mati katakan balan noni mangi tan nuwer ini dalam ini kolom berdaabi itu api santo seno satu dua ini obu tu mati denum harawat padat dia ilir dakpan me tina stage checking puluhan tarang denum labadi napi sama aja itu. Amih tan ni me asthawi di api obu tu mati studi mantu ini Susanta iya tu, mangitane kondo wedi kawak sakas kala diemu sambandh, budu dahamu sambandh, mangi kiri emu tamai, mama maatuling purudu karan utsaha karan adyak budu daham, hukak pelawat apitte ahande dakinde labin adyak tamai, api ek bahasa ne di tienno, pavici karanwa, wacana bahavita karanwa, kata karanwa, tripitake sambandh. Wena agam pilih bandu, hebei, api kotek durat, e khataa kerana deh tu lal prayogi kerat. Itu pada mama baut deh pilih ata anuman ne, mama budu dahama kiala magi jiwite ata sambandh kerat gina tiek ne. Ma tuling maav deki. Ika thawi deh kata arta kata ne keran deh puluang loke tienno kotas dekak. Eta mai yata arte sah maya. Api hemom maya kiki. Api hemong mula awaki, muka itu mula awaki yang laki ane. Api yang bau tu dengan umpat itu yang katakan orang, arta kata vinishe tamai. Aram muni muihati itu moho, kene. Aram muna keti ane sebeh sobahwe no penjuan kama tamai maya awaki yang laki ane. Buddha ki yang laki ane, bau tu darshane ki yang laki ane. Loki ti ane yatarthe, loki ti ane at penjuan dene ada pilih la. Atta dakin ni kuhamada pavitra hitakin. Ini sah mage anugamane, mage bauda dhamu pilipandu khataneya thamai. Hita diha nirikshane karami, hita gaveshane karami, hite tiyena tarahava vaire akamatta amanapa wage klesha gati ivat karagena, yana weda piliwalakata thamai mama budu dhamu kiyala kiyanne weda piliwala inna kenada thamai. Ara mayawen midila mulawen midila yathava bodha Mama, betul le bahagia korang. Tawat tapi demi sama derangan. Kumat demi manusia tiga ni. Ikan demi manusia tiga, panen demi ni kuhumat. Jiwite hadaga ni kuhumat. Itu kata me api tarunyo. Anak itu bahagian tarunyo. Iting api meja hari agama mana jiwite ini. Mangan bersatu kerde. Iting meka kuhumat api samaj ini budu dam kalau panen kini ke mangkian itu. Mangkian loko kata tiga kian sejarah siapa tiga api kata anu kerde api mekan kata. Mama hitan ni manusia ke adi-adi ke parinama piyewara tunak mama arata katanya kerana, etamai manusia ke adi-adi ke ini ke cintanya ke ini ke manusiatwe ke ini ke enak prama piyewara tunak etamai asih ma cintanya saha gaveshane, dan Susanta ini apa hamu prasne antara matematik kuni Sanskrit show slok ya, Susanta ini slok ke etamai. आहार निद्रा भय मैथुनंच समान मेता पशु भीर नरा नम धर्मे ही तेशा मधिको विशेषो धर्मे नहीं ना पशु विक्षमान सुनो क्या हरते था माई मनुष्य आगे सह जीव तीरिसना आगे तीनों समानता हाता आहार देना की मुसमान है मनुष्य डा तीनों तीरिसना डा तीनों निंद दिपार्श्वेट में तीनों बीए दिपार्श्वेट में तीनों लिंगी कत्वे के लिए के दिपारे शेठ में देना है तो घोटे ब्राह्मणी क्यों मनुष्य के आधा हस्कर अन्य धारुमें तुलिंग तमाई मनुष्य विनाश से नहीं है भाई मम्मी हितना मेकर टे बुद्धा हमें तीनों अपूर्व एग्ज़ाम बीमा
කෝ ධම්මෝ කුමක්ද ධර්මය භූත දය පවිත්‍ර හිතකින් ලෝකේ දිහා බැලීම තමයි ධර්මය කියලා කියන්නේ. පාරිශුද්ධ හිතකින් ලෝකේ දිහා බැලීම තමයි කියව ධර්මය කියලා කියන්නේ. එතකොට මම කිව්වා වගේ මනුෂ්‍යත්වයේහි උච්චතම අවස්ථාව තමයි අති පාරිශුද්ධ චිත්තය. මේ අති පාරිශුද්ධ චිත්තය මම ටිකක් ඒක අර තේරෙන්නේ නැති වචනකින් කියන්නම්. පවිත්‍ර හිතකට අරමුණු වෙන ආකාර පහක් තියෙනවා. ඒවා අපි කියන්නේ පංචවිද නෙය්‍ය මණ්ඩල කියලා. සංඛාර විකාර ලක්ෂණ පඤ්ඤප්ති නිර්වාණ. මම හිතන්නේ මේවා කතා කරන අය අද ලංකාවේ සහ ලෝකේ ඉතාම අඩුයි. සුසන්ත මහත්මයා මේ සංඛාරයක් කියන්නේ මොකක්ද? විකාරයක් කියන්නේ ලක්ෂණයක්, ප්‍රඥප්තියක්, නිර්වාණය කියන්නේ මොකක්ද? ඕක තමයි අර පාරිශුද්ධ මනසක තියෙන උසස්ම තලය. ඒකට යන පියවර තුන තමයි ඇසීම. ඒකට කියනවා අපි සුතමේ පඤ්ඤා කියලා. දෙවෙනි එක තමයි චින්තනය. මම හිතන්නේ අපේ ෂේන් අකිල ඉන්නවා ඒ ලෙවල් එකේ චින්තකයෝ විදිහට. සහ මම හිතනවා අනිවාර්යෙන්ම ඊළඟට තුන්වෙනි පියවර තමයි භාවනා පඤ්ඤා. අහන දේ චින්තනය කරන දේ තුල තියෙනවා ඇහීමෙන් චින්තනෙන් ගන්න බැරි ප්‍රත්‍යක්ෂයෙන් පමණක් ගන්න පුළුවන් අවබෝධයක්. ඒකට කියන්නේ භාවනාව කියලා. ඕක තුල තමයි මම දකින්නේ මනුෂ්‍යත්වයේ උත්තරීතරත්වයට අර අවබෝධයට පාරිශුද්ධ මනෝභාවයට යන්න තියෙන පියවර තුන හැටියට අර්ථකථනය කරන්න. හොඳයි. දැන් මේ කතාව විමුතුමාත්මා ගැන මට ගොඩක් කතා ගන්න තියෙනවා. සැඟවිච්ච චරිතයක් මට අහු නුණු. මං හිතන්නේ මං ලංකාවේ හතර දිබ්බායි ගිහිලා තිනා මට ඒ චරිතය හම්බුනේ නැහැ. මම මේ සත්‍යවිලෝක එක කාලෙක නතර ගන්න හිටියේ වෙන වැඩකට දුර. නමුත් විශ්සේ මට නතර කරන්න දෙන්නේ නැහැ. ඒක මම දන්නවා. ඉතින් මම උත්සාහ කරනවා. ඉතින් විමුතුමාත්මා ගැන අපි කුතුහලයකට පස්සේ තියමු. අපි කතා කරමු. දැන් මට මේ මට උනේ දැන් මේ අපි මේ කවුද මේ අපි කතෝලික කියන්නේ අපි ආගම පිළිපඳන ගවේෂකයෙක්. දැන් ඔබතුමා දිසට හැරුණොත් අපේ අකිල මහත්මයා දැන් මෙතුමා කියනවා මේ බුදුදහම කියන එක අපිට හරව ගන්න පුළුවන් ආධ්‍යාත්මික පැත්තට. හැබැයි ඔබතුමා දැකලා නැද්ද මේ බුදුදහම කොතෙක් දුරට ගැලපෙනවද කතෝලික ආගමත් එක්ක? කතෝලික ආගමේ නැද්ද සිත නිවා ගන්න පුළුවන් ක්‍රමයක්? ඇත්තටම කතෝලික දහම කියන්නේ දහමක සාමාන්‍යයෙන් වෙන්නේ මිනිස්යාගේ අපි කොච්චර භෞතික සඵලත්වයට ලැබුවත් මිනිස්යා කියන කෙනා මම විශ්වාස කරන දෙයක් තමයි ආගම දහමට යොමු වෙන්නේ. තමන්ගේ අධ්‍යාත්මය වෙන පොඩි හිස්තනක් මොන දේ තිබ්බත් අපිට අඩුවක් දැනෙනවා. එතකොට ඒක නිසා තමයි අපි ආගම දහමට යොමු වෙන්නේ. එතකොට මම විශ්වාස කරන දෙයක් තමයි පුද්ගලිකවම ලබ්ධිකේට කියන්නේ ගැතියෙකුට කවදාකවත් මේ ලෝකේ සත්‍යයක් කියලා දෙයක් තියෙනවා නම් සත්‍ය කියන කාරණාව කොටස් දෙකකට අපිට බෙදන්න පුළුවන්. එකක් සාපේක්ෂ සත්‍ය අනිත් එක පොදු සත්‍ය. ඒතකොට සත්‍යතාවයක් සොයන කෙනෙකුට කවදාවත් තමන්ගේ තියෙනෝනේ ගවේෂණාත්මක මනසක් පමණයි. මොකද බුදුහාමුදුරුවෝ බෞද්ධ නොවේ. ජීසස් ඇවිල්ලා ක්‍රිස්තියන් නෙමෙයි. අද ඒ දේවල් ආගමීකරණය කරන වෙලා එකට මුවා වෙලා ඇත්ත වශයෙන්ම කියනවා නම් කවුරු කෙනෙක් කියනවා නම් මේක බුල්ෂිට් එකක්. කවුරු කෙනෙක් කියනවා නම් කිතුණු දහම තුල තිබෙනා වූ ඒ එමමයි බෞද්ධනුම් පද්ධතිය තුල තියෙන්නේ කියලා ඒක බොරුවක්. ඒ දෙක අහසට පොළොව. ඒ ප්‍රසිද්ධ සමහර මොකක්ද අහසට පොළොව කියන්නේ මොකක්ද ඒ තියෙන ගැප් එක? එතන ගැප් එක ඇවිල්ලා බෞද්ධ දැනුම් පද්ධතිය තුළ කතා කරන්නේ තමා තුලින් මේ අවබෝධ කරගෙන තමා තුලින්. නමුත් ක්‍රිස්තියානි දහම තුළ කතා වෙන්නේ මිනිස්යාට වඩා ගෙලින් ඉන්න දෙවි කෙනෙක්ගේ යටතේ වෙන කරුණාවක් මතින් තමන් විමුක්තිය කරා යනවා කියන එක මිසක් වෙන කිසිවක් නෙවෙයි. ඒතකොට දැන් අද සමාජය වෙලා තියෙන්නේ මේ කතෝලික දැනුම් පද්ධතිය වේවා බෞද්ධ දැනුම් පද්ධතිය වේවා මේ අය ප්‍රසිද්ධ මාධ්‍ය මේ දෙකම එකක් යනුවෙන් හඳුන්වන්නේ ඒ ලැබෙන ප්‍රතිලාභ අරමුණු වෙනුවෙන් නිසා ඇත්තට මේක නෙමෙයි ඇත්ත. ඒක නෙමෙයි ඇත්ත. හොඳයි. එක දෙක. හොඳයි මේ මම මේ දැන් අපේ කවුද අපේ ජීවන් ගුණසේකර මහත්මයා මල්ලි මම මහත්මයා කියවෙනවා ඉන්නේ සමා වෙන්න. මොකද මම සහෝදරයෝ තමයි අපි ඔක්කොම මල්ලා මුතරන්
Itu kota hima balap mama api hama kau sih kriket kia kuat tia balan boleh daning di boleh bol karna kena balan di mea wau karna kahana kena try karna mea ada swedish koi kap ganda ika tama fakta kadi bete mati ya tere ya ita na gawe shene kalo tere meka hame kap ma ina ngapi deka tada ana kulan ni hape me ba api agami ke pasugi meka ta ramu ela ina kota no tere di mama daki na mena mehe madia tang meka kuhuma te tere ma me manusia kiti ya teken meka kuhuma te tere meki ene ke balap mama Mega, mega ni rasa sih ma, tamatna minisun te mang mati hitan itu mega ni rasa ngapu dia. Ada mungkin mitra kiu aja mega ni rasa sih enno ne manusia hisstana kitu enno mega kan hiten mahi mada. Istilah kali ada bumi juga itu mul mul kali itu tipuna deh bumi tanah kalla yang kesi kali aja minisun te ide pasti tau tipuna aja in, me parada udah nggak. Tapi ini teni tamat soft trees lah, bagi honda cinta kiu bihu ni. Itu kuda dengko ya. Kitung dahama itu makita ni galil mea wadano ani kato hira karna wani galilio 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 eke ni itu nanti na mul pita pati kena ni koh mati ite kati ani kita mai deng itu kuda bita itu mai ngapi ika hanu hanu wami 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 Italia ini woi punu di Eti, itu di Italia sampai Eti itu terlalu dama. Terus Eti ini wahana agamanya, tamai ini juga wahala. Ada galeri galeri di dekat ini mama mama sana dapat. Hari itu kita ini mana? Eti nanti punya agamik ke api kena ikut tiak desa pahlawan ini kerana Eti tiak. Itu lebih balik. Wah, kami ke kamu betul betul. Eti itu kita kamu pernah setara betul. Kau ikut balik kita Eti terus mengaku bagi samaan. Ikan dah, samaan. Eko itu ni anu, bim balon orang kene boleh di anu pulang, hamba agama mana sama. Apa ini ada tu dia paham apa desa pahlawan ni kerana. Tiap kuda kita balan tu, putar desa pahlawan ni kerana pada tiro. Ini kita mah hamba kita mah, oh mah mah setara tiro. Itu ni bau dengan apa tu ti, mana ham bela ti ni dana tu. Mang tarat kena, mampu putih bau dek ni ni kahwin tiang ini ni, mana ham bela ti ni, awu tu hatak kata ti si, ham bela dana ti ni nombor ekar. Meter ada hodega kamu tuh aniwara yang mana kata kerana ini, mekanya kira meter ada supri kan tiada. Dana tuh hampir cekar. Utar deh ini nih. Aniwara. Deng api, me deng ika tapi aniwara. Ika wara deh nih api me. AI music producer. Apa kau tuh Shane Malinga. Shane Malinga sama ini Shane Malinga Mali. Wah, adi mang. Api orang setan ke dia, api orang awam ya, maksudnya TikTok mara itu orang tak ada kuda. Jadi, ni orang tu, metum me, me saudara lagi, me saudara mara, kerja apa tiada me, budha maha, vidya, me science. Itu me, mata me kerja apa, di mutu mara me kuda, studi mutu mara, mara sahaja dunia me berikan tu kerangan. Tapi me, di mutu kau dah api Shane, tiada budha me kata bici katik, kau mutu budha mara, sama vidya katik samband me. Right. Ewak ini kita kata utik. Kata utik. Oh, istilah mana thank you kan? Mereka abis ini ini direct kerana ada. Dan mana yang mengkata pada kan kami ini dan metode mana dia nama Adam kan? Adam kira kat kota ni darjah nama ada dekat. Hari itu, akhirnya kira nama Dimutu kira nama Dimutu kelahiran ni mana kan? Ekan ni marane pasai, mana jiwit kan? Marane pasai ni kibarai kira kita mai ni budu dahama. Itulah kat kat hingga kat team ni. Itu kotnya ni Katolik aja ni, jadi nama Marlene pasti suara kita.
hari marmin pasti ibarat itu nirvana saksat kerjaan pulang ini jiwa lah iddi hari kota nirvana nirvana gini kawasnya ini dan memang nirvana gini kawasnya ini minisu ipadine ka duka jiwa tene ka duka koi lelevene ka matan tiap pasal itu hari matan nirvana lagi nona kawat hari matan pasalnya tiende pake dan mami kerja kau tiap malam nirvana lagi nawas tawa kan dan minisu samara kati nirvana lagi nona ini kira dalam itu hari hari ngaradiki limak karanne mo nirwana e avabodha karanne jeevathwa lahindi indi e avabodhe pratipadaye thamai navatha nupadima nupadima eka avabodha karanna awashya wenne meka me me mokada me jeevath panna hari meka dukak nisa ne ow hari eka ne sitta nathi kirimak ne meken sitta ne me prashne une duka ne prashne une eka buddha dahama api eka katha karagena ow hari etakota Putar ekat tino, ekat konsep teka. Itu orang Inggris langgeng konsep teka, tamai. Nih, mat itu lumat bauud, magi kowe ke oke tienna wa. Itu kota, sansar ek tienna wa. Eki berkerja tenya, tan. Di kerumah ada mereka, mereka tienna continue ya. Eka tamai basic konsep teka, budu dah magi. Mereka terawat teh, nih, mereka lagi, ikan nih, katolik agama, website teka tienna nih, suara kita tenya kan. Eka mereka berkerja tenya, monad, mandan ek berdua berdua kerja kila. Kemarin basic konsep itu kan gitu, nah soalnya kita ini katanya, saya lagi target deh kape. Ni mana target kerjaannya lagi? Terawat ya, Buddha memang, Katolik agama target deh ni mana? Hindu agama juga tuh, tapi kalau kita mau kali komentar kayak gitu, Muslim agama tiar. Orang lagi wah itu nah agama tiar, meloke juga tuh, budhuma andra agama tiar. Hari itu, itu kan tapi kan, nambah kita mau gitu, dah dah kita kerjaannya agama. Dah dah, ham dah dah minisu itu angin nama, mamme adahannya hari mereka. Wah, orang ini keling katakanlah bala nu budha sama hari kali itu agen hari, katolik itu sama hari kali itu agen, itu budha kagak ya hotteh, ya ini agamati, ya kalau itu kira nih, api berarti wah hari kita pelikan nih, ini tarima dia ada keyshasa hati mah, mekin pasi mau suar ke dia, meka kerut mau diwan taki, hebe khata topu kerjaan nih, meke mondo mah partai kerja mah, me hambo mah sel kerjaan nih, meka market kerjaan nih, marne pasi ini dia agen, hari itu, itu kota Koy agam dah kata ni mata dini pasi tamai, akki kau orang ikir ikat tora kat tamu mami tora kat hari mereka dikira. Wah itu ni kan, gadol dah kata ni manik kene gunda bu bahagian hati no, kargol ikat ganna manik aku end dia na sampah itu dah ini kan. Waradin na dia no tahu nama dah sama jemuran mek waradin macam se. Itu kor api ikat kara ya, ikat defend kara kara ini no jitu kala no. Memang pasti tamai dah ni, ni kah ngerti? Atau mau di bidat, memang pasti make practice ya kerana kan, memang pasti atau mau kini ya kerana memang mau diatur ini pun. Hari tu, itu kota, dengan gua, kau mau adiah mereka beti ni kat dia make koyak ni kan, mana budu dah mereka tu, adiah ni kan, memang di semua kata orang adiah, ni adiah, ni adiah, ni ubi yang kerana nona yang jiwa tenno ni, usaha kerana nona. Then, di mulut kita kata yang kau na, kami dah kini maya awak, make kapi hada agak tu dia. Kaya hari itu, orang kau mungkin ke Maya, dan mereka kata Maya pun ni kau mungkin kira itu, kira itu explain kerana kan bulan mereka Maya kira. Ego lo kaya, gua samar kat pihak bulan, dan mereka Maya kira ni, mereka ni, bahagia kolej kat sini ni, podi oya, tiada curi curi kaya lekat lagi ni, apa itu oya, paramanu kat podi paramanu sah, upa upa paramanu kat anshu itu tidak tamai, apa ini dah kena hemat deh ni, hari itu, itu kota, E Paramanu sah, upah paramanu mana suai kene. Particles kira dewa maya mana me? Me mama kira. Hal itu. Kita terbaik dah makan lah. Jauh paramanu kata batik. Jadi kami hitung hidup kita ini me me. Jadi kami ini me gival di ini me agila. Ika pada kami hidup kita ini ikut me ini hidup. Oh, eh mang kata lah. No, kami agi main concept deka. Kau itu ini me. Mama gua kat terma budu dah amat ne me. Kau tu lagi kat ne. Mama kita science kat terbaik itu simulation kira tiere kita mama gua aku istilah sekarang me mana gua. Itu kotak, ikan ni simulation theory mana visiwas kerana ni anda vidya kerana ni, mana simulation theory ke visiwas kerana ni ikat factor kan, ni dah mana vidya atau gabesan kerana ni, gabesan kerana ni, mungkin mama ikat part mereka belajar kan, ni simulation theory kerana hari kira, mama kira ni, ikat tina pariksha vidya kan, ni meh mana kotak kerana ni, na gudak kedah kamsi gudak kamsi, pasukan aku linda, Thomas yang kira Einstein ke ikal ini kerana ni double seat experiment ni, apa yang kita ini kita terus mati atau kata galah ni, itu double seat experiment ni ke Api nirikshana kerana dia tamai, nirikshana ke kira kotak mesi parama, gen particles, upah parama anu ko anshu hasilin ni me, muka dekat gen particle, gen ya anshu api dekat tamai kriya. Kau ek explore kerana neti bilah, kerana tarangya api dekat tamai kriya.
ඒක හරියට ඔයා කිව්වා වගේ අපි මේක දිහා බැලුවොත් තමයි මේක තියෙන්නේ. මෙතන කවුරුත් නැත්තම් මේ බලේ හීනේ එකද මේ ඉන්නේ. එහෙම එකක් ගන්නත් පුළුවන්. හැබැයි මේ දැන් අර හීනයක්ම නෙමෙයි ඒක. මම කියන්නේ දැන් ඒගොල්ලෝ නිරීක්ෂණය කරනවා මේ බලත් කියන බලනවා කියන්නේ අපි මේ ඇස් දෙකෙන් බලන නෙමෙයි. ඕක ඒ ලැබසිට එක්ස්පෙරිමන්ට් එක විවසත් බලවම් ඊට වෙනම ඒක ගැන කරපු වීඩියෝස් නේ ඒක බලන්න. ඔව්. ඒක ගැන ඒක ඩිටෙක් කරනකොට විතරයි මේක හැදිලා පෙන්නන්නේ. හරියට නම් ඔය ගේම් එකක් අපි ගේම්ස් ප්ලේ කරන කට්ටිය දන්නවා ගේම් එක මුළු දැන් ඔය ඉතින් ගොලුකෝ ඔය ඕපන් වර්ල්ඩ් ගේම් කියලා තියෙනවා. ඒකේ මුළු ගේම් එකම හැදිලා නැහැ. ගහන කැරක්ටර් එකේ පේන්නේ කොච්චරද ඒ ටික විතරයි හැදිලා තියෙන්නේ. ඊතුරු ඔක්කොම මොකද ඒ ප්‍රොසෙසින් පවර් එක ඊතුරු කර ගන්න පුළුවන් අර ටික හැදෙන්නේ නැතුණා. මම කියන්නේ මේක ගේම් එකක්මයි කියලා. හැබැයි ඒ ගේම් එකක තියෙන හැසිරීම තමයි double slit experiment එකේ particles වල හැසිරීමෙන් පෙන්නන්නේ. බොහෝ දුරට. එතකොට මම ඒක නිසා පොඩ්ඩක් ඒ හිතනවා ඔව් අපි සමහර වෙලාවට මේ ඉන්න ඇති simulation එකක් ඇතුලේ වෙන්න පුළුවන්. එතකොට මේ අර ඒ වගේ හැසිරීමක් අපි නිරීක්ෂණය කරන්නේ ඒක නිසා. එතකොට මම හිතනවා හිතන්න මේගොල්ලෝ දැන් ගොඩක් කට්ටිය එක එක දේවල් කියනවානේ. කතෝලික, බුදුදහම, Hindu, Muslim. කොහොමද ඇතුලේ මේ කියන්නේ? කවුරු හරි අපෝ මේක ඇතුලට හැදුවනම් කවුරු හරි අපිට වඩා මම හිතන්නේපා මේ අපි වගේම කවුරු හරි හදන්න ඕනේ කියලා. ඉතින් ඒක ඕක එතකොට යනවා මේ කතෝලික පැත්තේ අර ක්‍රියේටර් කියන කන්සෙප්ට් එකට. හැබැයි ඒ කියන්නේ ක්‍රියේටර් ගැන මම දන්නේ නැහැ මම කියන්න තේරෙන්නේ නැහැ. එහෙම ක්‍රියේටර් කෙනෙක් හැදුවනම් දැන් හිතන්න මේ කොටස තමයි හදලා තියෙන්නේ. අපි ඒ කොටස ඇතුලට අපි එක එක කන්සෙප්ට් දාගන්නවා. හැබැයි අරුදා අර කරපු මිනිස්සයා තමයි දන්නේ. උඹලා කොච්චර දේවල් ලෝක ඇතුලේ කියෝ ගත්තත් උඹලා මේ ඉන්නේ මම හදපු යුනිවර්ස් එක ඇතුලේ. මේක ඉන්නේ අපිට කවදාවත් ඒක තේරුම් ගන්න බැහැ. හරියට ගේම් එකක් ඇතුලේ රන් වෙන කැරක්ටර් එකකට තමන් ඉන්නේ ගේම් එකක් ඇතුලේ කියලා තීතා ගන්න බැහැ. හරියට හීනයක් වගේ. ඔයා හිතනවා හීනයක් දකිද්දි ඔයා කවදාවත් දැනගන්නේ නැහැ මේක හීනයක් කියලා. වාඩේ හීනේ මේ රියැලිටි එක තරම්ම රියල් කොච්චර පිස්සු විකාර සිද්ධ වුණා. ජක්කු පස්සෙන් එළවුවා. ඔයා හිතන්නේ නැහැ මේ බොරුවක් කියලා. මේක ඔයා පියාඹල. ඔයාගේ කාර් එක උඩින් ගියත් ඔයා එක පට්ටරිය මේ ගන්න විදිහටම බය වෙනවා. මේ විදිහටම දුක් වෙනවා. හරිද? ඒ කියන්නේ ඔයාගේ පංචස් පංචේන්ද්‍රියෙන් වැඩ මම දන්නේ නැහැ මනේන්ද්‍රිය එකක් තියෙනවා කියලා කියනවා ගොඩක් ඉතුරු ඔක්කොම ෂට් ඩවුන් නේ විඳා වෙන වෙලාවට ඒ මුකුත් නැතුව මෙන්න අපිට ෆීලිංග්ස් තියෙනවා හරි ඒ වගේ මම ඊළඟට අස්සර කතා කරන්න ඕනේ ඔව් අපි නිමුතු මාත්මය ගොඩක් දේවල් ගත ඒ තරුණ ඇති අපි ෂේන්ගේ ඒක නිමුතු මාත්මයගේ දැන් මම අහන්න කැමතියි දැන් බුදු දහමේ දැන් අපි කතා කරේ නැහැ මනුස්සකම කියන ඒ ඒක මාතෘකාවක් දැන් ගොඩක් කතා කරලා කොහොමද බුදු දහමයි අනිකුත් ආගම්මික විශ්ලේෂණය කරාම ඔබතුමාගේ ওই කියන ගවේෂණක පැත්ත ඔබතුමා ওই දැක්කදී කොහොමද සමාජය ගත කරන්නේ මම හිතනවා මේ ෂේන්ගේ අර්ථ කතරින් මේකට ආරම්භයක් ගන්න ඔව් ඒ තමයි ආගම් 10000ක් තියෙනවා නම් බුදු දහම කියලා කියන්නේ එකක් එතකොට බුදුදහම සත්‍ය වීමේ සම්භාවිතාව 10000න් එකයි. මම හිතන්නේ ඒකට වෙන්න තියෙන හොඳම උත්තරයක් මම කෝට්ස් කරනවා දෙකක්. දීගනිකායේ සාමාන්‍ය පද කියන සූත්‍රය සහ කාලාම කියන සූත්‍රය හැමෝම දන්නවා. කාලාම සූත්‍රය හැමෝම පාවිච්චි කරනවා. බුදුරජාණන් වහන්සේ කාලාම සූත්‍රයේදී උගන්වන දේ තමයි මේක පොතේ තිබුණාය, මා ඉතිකිරාය, මා පරම්පරාය. මාකාර පරිවිතක් කියන මා තක්ක හේතු මා ණය හේතු මා සමනෝ නගරූති පොතෙන් ආවායේ පරම්පරාවෙන් ආවායේ අසවලා කියවායේ මේකෙන් නෙමෙයි පිළිගන්නේ අත්තමව ජානියත තමන්ම තමයි මේක ප්‍රත්‍යක්ෂයෙන් දැනගන්න ඕනේ. එතකොට කවුරු හරි කෙනෙක් බුදුදහමේ තියෙන නිර්වාණය ප්‍රශ්න කරනවා නම් බුදුදහමේ තියෙන මාර්ගඵලය ප්‍රශ්න කරනවා නම් හොඳම දේ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රැක්ටිස් කිරීම. කොහොමද මේක වෙන්නේ කියලා ප්‍රශ්න කරනවා නම් ඒකට හේතුව තමයි ප්‍රත්‍යක්ෂයෙන් තමයි ඒ තැන් වලට යන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ෂේන් ඔන්න අපිට ඒක එකඟතාවයකට එනවා. මේකේ පාර්ට් එක ප්‍රැක්ටිස් කළාම ෂේන් කියනවා නම් සෝතාපන්න ඵලය හෝ නිර්වාණය තියනවද නැද්ද කියලා. ඒකට මුනිසම්බල කියන්නේ මෙන්න මාර්ගය. ඒක ප්‍රත්‍යක්ෂ කරන්න හැබැයි ඒ අවබෝධයෙන් ඉන්නේ මරුණෙන් පස්සේ නෙවෙයි. ඒක මේ ලයිෆ් එකේම ගන්න පුළුවන්. මං ඒකයි මං තව පොඩි ටයිම් එකක් ගන්නම්. ඊළඟට ෂේන්ගෙන් කියවුණා හරි ලස්සන කතාවක්. ෂේන් බරයි ওই ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් එකත් එක්ක දැනට ඇත්තටම ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් එක විසඳලා නැහැ. තාම විසඳෙමින් තියෙන ප්‍රශ්නයක්. ඒක මං හිතන්නේ ෂේන් හරි අපි කවුරු හරි ඒක විසඳවුවොත් මෙතන හරි ඉන්නවා නම් කවුරු හරි විසඳන Nobel Prize එකක් තියෙනවා. අයින්ස්ටයින්ගේ කාලේ ඉඳන් තාම මෙච්චර සයන්ස් දිනුනු වෙලා දැන් හිතලා බලන්න. මේ අවුරුදු 20ක් ඇතුළත අපේ මොබයිල් ෆෝන් එක දිනුනු වෙලා තියෙන තරම 2004 ඉඳන් 2024 වෙනකොට ඔය අපි Nokia නයා ගේම් එක ගහ ඉඳලා මේ වෙනකොට ෆෝන් එකෙන් ඕනම දෙයක් කරත් කියන්නේ
technically computer kata di nawa itu. Ini ocher di urut kan behavior berarti. Arah itu asal sih kan nama sih, ada sih nih. Ini ganan kali itu behavior kan, tamu double sheet experiment kan explain cara ganan apa, ahi mereka mehem beri nih kita. Sama. Pada arti happy lagi, mungkin pada api apa mih happy lagi ya, api. Apa mih bau tiga happy lagi ya, kau murat mih binjai nih kerja lagi nih mih bau tiga tuh tuh nih. Hari itu mih mana kau? Ini kata apa kan? Dengan lagi sih tapi hari itu, tuh tapi ganan tuh ngerasa mih binjai nih sama mih bau tiga tiga. Bautiké, mulké, kita kata apa, tam explain cara gan terbaru kan. Adhyatmya kira ini advance dia kau yang mana? Itu lah awal bodhi na, mama kian ni. Awal bodhi na, adhyatmika awal bodhi itu agama di. Awal bodhi na, padartha awal bodhi tiernu. Tena, awal bodhi ini siya cara gan tiernu deh. Siya panah kau bodhi, siya asuwa kau bodhi. Kira awal bodhi ni me, ini nana awal bodhi. Awal bodhi na 100% awal bodhi. Padartha අධ්‍යාත්මික වශයෙන් ඒ දෙකම අවබෝධ කරගත්ත මනුස්සයා තමයි මං හිතන්නේ මේකෙන් ගැලවෙන්න පුළුවන්. දැන් සසන්තය ඔබේ ලස්සනම පාර්ට් එක තමයි අපේ ඉතින් බැරි වෙලා හරි. සිමියුලේෂන් තියරිය හරි කියලා. බුද්ධ කියන්නේ කවුද? ඒ තමයි මේ ප්‍රෝග්‍රෑම් එක ක්‍රියේටර් කෙනෙක් ඉන්නවා. මම මේ කියන්නේ හරි නම්. හරි නම්. ක්‍රියේටර් කෙනෙක් ඉන්නවා. එයා ප්‍රෝග්‍රෑම් එකක් හදලා තියෙනවා. ඒකේ ලෙවල්ස් තියෙනවා. අපි ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ රන් කරනවා. හැබැයි Pramangita ni kebaran matrix movie ke Asian cartoon ni kata orang juga. Matrix sekadar ni kan? Apa ni matrix sekitar kata orang orang ni kerja kena sih. Mee program ni ke bagi ke hoya kerana kita. Ini thamai muka tu mee program ni ke kau tu mee ke create kerana mama ekat tu poli kelak kita nak deh nak hari lasta nanti nak. Hebei mee ke patalaga kerana mama tu budisam ke ni ke sarupaya ke netting alagat tu dustak alagat mana no beli malagat tu ni mee. Binai binai ke mahawagga bali tienno. ගහකාරක දිට්ටෝසි පුනගේහන් නකහසි සබ්බාතේ පාසුකා භග්ගා ගහකූටං විසංකත මම මේ ගෘහකාරකයා මේ සංසාරේ ඉපදීම නැමැති ගේ ජීවා ක්‍රියේට් කරන ක්‍රියේටව දැක්කා කියන්නේ තෘෂ්ණාව මම සම්පූර්ණ එක නැති කළා ආයෙ මගේ උපතක් නැහැ එතකොට බුද්ධ කරන්නේ ඇත්තටම අර ප්‍රෝග්‍රෑම් එක සම්පූර්ණ ඩිලීට් කළා මං හිතන් ඩිලීට් කරනකට වඩා ෂේන් ෆෝමැට් කරලා දානවා ෆෝමැට් කළාම ආය උපතක් තියනවා නම් මේ සිස්ටම් එක ඇතුලේ රන් වීම නතර කරනවා මම කියන්නේ ෂේන් ඔය කියන දේවල් එක්ක අපිට මේ මේක මම සමපාත කරනවා නෙවෙයි මොකද හේතුව සමහරක් විට අපිට ඒක මේ කාලේ වචනත් එක්ක භාවිත කරද්දි සෑහෙන ප්‍රශ්න ගැටළු මතුවීමේ සම්භාවිතාවක් තියෙනවා අහන අය මේ කතාව හරියට සිමියුලේෂන් කියව ගමම වැරදි කරලා සිටයක් වල දාගන්නවා ඒක එතකොට මට සුසන්තය දෙන්න තියෙන උත්තරේ තමයි බුද්ධිසම් ගැන කවුරු හරි කෙනෙක් ප්‍රශ්න කරනවා නම් පළවෙනිම දේ පළවෙනිම සුදුසුකම තමයි මේකේ පාත් එකක් තියෙනවා. ඒ පාත් එකේ යන කෙනාට තමයි මේක අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. ඒ පාත් එකේ යන්න. එතකොට තමන්ට තේරෙයි ඒක හැබැයි අර සෝතාපන්න සකදාගාමි රහතද කියන එක. මොකද හේතුව කෙනෙක්ට නෑ කෙනෙක්ට එතකොට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මේ කාලේ රහත්වරු ඉන්නවද? මේ කාලේ මාර්ගඵලලාභීන් ඉන්නවද? මං හිතන්නේ අපි එතෙන්ට වඩා යන්න ඕනි දේ තමයි මම කියන්නේ. එතෙන්ට එනවා. ඔව්. අපි කතා කරමු මේක. මොකක්ද පාත් එක? ආර්ය මාර්ගය සහ එක කෙටි කරනවා නම් සති සම්ප්‍රජඤ්ඤේ පැවැත්වීම. ඒක යද්දී ඊළඟ ජීවිතෙත් නෙවෙයි වෙන ජීවිතයකත් නෙවෙයි මේ ජීවිතේ මේ අවබෝධය ගන්න පුළුවන්. මේ එතකොට මේ ඔබ ඔබ තමයි මම. දැන් දියුතු මහත්මයා දැන් ඔක මේ කතෝලික ආගමකින් හොයන්න බැයිද? වෙනත් ආගමකින් හොයන්න බැයිද? ඇයි මේ බුදුදහමේ විතරමද ඔක තියෙන්නේ? මම හිතන්නේ මම තප්පල ඔයා දැන් 10 10 එක අපි දැනට ගන්න 10 10 එකේ සම්භාවිතානේ දැනටත් තියෙනවා ඔයාට පුළුවන් ද මේක 10 10 එකට වඩා දශමක් හරි වැඩි කරලා පෙන්නන්න මෙන්න මේ නිසා අපිට වැඩි බරක් දෙන්න ඕනේ මම හකටටත් දෙන අපි ඔයියත් තමයි මම කියන මේ කැල නිසා අපිට 10 10 එකේ නෙමෙයි ඉන්නේ මේක මීට වඩා සත්‍යයි ඒ නිසා සමහරකට ඊට වඩා ලොකු සම්භාවිතාවක් තියෙනවා කතෝලික ආගමෙන් ගියොත් ඔයාලට සත්‍ය අවබෝධ කරගන්න. ඔව් දැන් ජීවන් මාත්‍යාගේ ජීවනත් මම අවබෝධ කරගන්න. ජීවන් කියන නම්බර් එක දැන් මේක කියන. නම්බර් එක ජීවගේ මං දාන්නේ 10 10 එකේ නම්බර් මම කියනවා. මං දාන්නවා ජීවගේ උත්තරේ දිනවා උඩ. හරිද? මොකද මේ මං අවංකව කතා මං බුද්ධිසම් පැත්තට බලයි. කියන්නේ සයන්ස් කතා කරනවා මේ බුද්ධිසම් පැත්තට බල මගේ මේ ප්‍රශ්නෙට මම හොයාගත් උත්තරයක් තිබුණා. මේ කියන්නේ මේක අපිට හොඳම දැන් ඔයා හිතන්න මේ හැම ප්‍රොඩක්ට් එකක්ම විගුණන්නේ මරුණාට පස්සේ මේකයි වෙන්නේ කියලා දැන් මෙයා කිව්ව අවබෝධය ජීවිතය ජීවත් වෙද්දී හැබැයි රිසල්ට් එක හම්බෙන්නේ මරුණාට පස්සේ මරණකම් දන්නේ අපි ආයිබලෙන් දැන් ඉතින් පොඩි පොඩි දෙයක් මචං
result එක මේ ජීවිත experience කරන්න පුළුවන් නේ අපි ඒක කතා කරමු ඔව් එතන එතෙන්ට මම කතා කරනවා රහත් කියන කැලේට මම කතා කරනවා ඒ රහත් කියන ප්‍රශ්නේ අපි එතන අහමු කොච්චර අහුවද කියලා ඔය අර කතා කරේ මම කොහොමද මේක මාකට් කරන්නේ කියලා දැන් හරිම කතන්දරේ නේ අන්නාට පස්සේනේ ඔගේ උත්තරේ එන්නේ හරිද අරකටත් අපි මේකම කතා කරමු එතකොට කාට හරි පුළුවන් නම් අපේ ප්‍රොඩක්ට් එකේ ගියනවා මැරෙන්න කලින් මෙන්න experience කරලා බලන්න පුළුවන් ඔයාලට ඊළඟ ආත්මයක් තියෙනවද නැද්ද කියලා අපි හරි භවයක් හරි අන්න ඒ පැත්තට මම චුට්ටක් බලයි. දැන් දැන් ඔබතුමා කතෝලික මම ඔබතුමා නෙමෙයි අපි ඔබද මේ අකිල අකිල මේ මල්ලි දැන් ඔයා කියන්නේ දැන් දැන් ඔය ආගම නිසා යුදෙව් ආගම ඕලන්ද හාමුදුරුවෝ මම ළඟදී වීඩියෝ එකක් කරා. ඒ ඕලන්දේ ඉඳලා ඒ ස්වාමීන් වහන්සේ වැඩම කරලා තින්නේ ගොඩාක් ඒ කියන්නේ තවුන කාලේ. ඔබ අපි පොක්ස් කරලා තවුන කාලේ යුදෙව් ආගම තමයි ඒගොල්ලන්ගේ ආගම. හැබැයි ඒක එයා මිනිසු මරණ හැටි දැකලා එයාගේ අම්මා තාත්තා කාලේ එයා උරු ගණන් වල තිබ්බ යුද්ධ නිසා ඒකත් අතහැරලා ඊට පස්සේ ක්‍රිස්තියානි ඒ ආගම ගැනත් ඒ සොනස කියනවා මේ මේමයි ඒක ටිකක් පරණ කිමුසුම් පිළිගන්න කැමති නේ අලුත් ජීවිසෙම තමයි මේ මේමයි එහෙම කියනවා එතකොට ඔයා දැන් ගවේෂණේ මොකද්ද ඒ කතුලි ආගමේ තිබිච්ච ඒ පරණ කිමුසුමයි අලුත් ජීවිසෙමයි අතර පිළිගන්නා අකමැත්ත හොඳයි දෙයක් දැන් අපි සත්‍ය කෙනෙක් හොයාගෙන යන එක අපි කතා කරනවා අපි ධර්ම ගවේෂකයෝ අපි හැමෝම එතකොට ඒවා තෝරාගෙන යද්දී මේ සත්‍ය කෙනෙක් ගවේෂණය කරද්දී ප්‍රධාන වශයෙන්ම අපිට තියෙන සාධක දෙකක් තමයි anecdotal evidence and empirical evidence කියන්නේ empirical evidence කියන්නේ විද්‍යාත්මක කරුණු සාධක මත පදනම් වෙලා ගන්නා වූ ඒ නිගමනයන් තමයි. එතකොට anecdotal evidence අපිට ඇත්තම හම්බෙන්නේ ආගමීකරණ පරිසරය තුළ. ඒවල ඇවිල්ලා පරීක්ෂණයකට භාජනය නොකර ගොඩාක් දේවල් කියනවා. මේක වෙනවා මෙහෙම වෙනවා. හැබැයි මේක ප්‍රත්‍යක්ෂයි කියන දැනින්න තමයි කියන්නේ. අර මම පොඩ්ඩක් මැදින් පනිනවා. ඔය මේ ජීවන් මේ මලිකව නම්බර් එක කියලා දැන්. ඔව් ඒකට හේතුව මොකද දැන් ඔයා කිව්වාගේ භාවනා කරනකොට මොළේට මොකද වෙන්නේ කියලා මේ වෙනකොට පරීක්ෂණ තියෙනවා 800 ගානකටත් වැඩි මම බලනකොට ඩාටා දී කියන්නේ ඩොකියුමන්ටරිස් නා 10000 කට. එතකොට භාවනා කරන ඒක ප්‍රී ෆොන්ටල් කෝටෙක්ස් ඇමිග්ඩලා හිපෝකැම්පස් වලින් මොකද වෙන්නේ ඔය ඔක්කොම තියෙනවා. එතකොට මමත් මේ ඒකේ ඉඳලා ඊට පස්සේ මම බලනවා හරි ඒක දැන් ඩේටා ටික තියෙනවනේ මම සමාවෙන් මම මැදින් බැහැන්න නෑ නෑ බැහැන්න එහෙම තමයි අපිට ඕනේ ඩේටා ටික තියෙනවනේ ඒ ඩේටා ටික තියෙන්නේ ඉස්සේ ඊට පස්සේ මම එතනින් පස්සේ නතර වෙනවා එයි මට තියෙන්නේ ඇත්තටම මේ මේසෙට උදාහරණයක් ගිතන්නකෝ මම කොහේ හරි ගිහිල්ලා එනවා මේ ගෝල වල ඔක්කොම එකතු වෙලා ඉඳගෙන මෙතන ලොකු ලිපිගොනු ටිකක් තියලා තියෙනවා ඔයාලා කියන කවුරුත් මාත් එක්ක කතා කරන්න එපා අපි විශ්වාස කරන්නත් එපා මේක බලලා මේක කියෝලා මේක කරලා බලන්න ඉතින් ඊට පස්සේ මට ආයෙ කතා කරන්න බෑනේ. දැන් ඔයගොල්ලෝ කියනවානේ මේක මේ පින්න පේන. මගේ ප්‍රශ්න මගේ සම්භාවිත මම වට අපි දෙන්න මම ජීවත් වෙන කාලයක් ඉඳන් දන්නවා මම කතා මේ අපි මේ සම්බන්ධයෙන් කතා කරලා නැහැ. ජීවගේ වෙනම WhatsApp status එකක් දාලා දිනවා ජීව භාවනා කරන මේ එකක් මම ඒකට reply කළා අහනවා ජීවගේ මේ ජීව ඔබ මොකද හිතන්නේ මරණට පස්සේ මොකද වෙන්නේ කියලා. මොහොතේ ගස් කියලා කොහෙදලා එනවා මේක ඔහොම කතා කරද්දී කෝල් එකක් ගැලිනවා කෝල් එකක් ගැලිනවා ඊට පස්සේ ජීව දීපු උත්තරේ මට සැටිස් මොකද මම මතුවෙච්ච ප්‍රශ්නේ මේ හැමෝම මේ මාකට් කරන මරණයෙන් පස්සේ ජීවිතේ හරියටම කන්ෆර්ම් කරගන්නේ කොහොමද කියලා මම ආපු උත්තරයක් තමයි මං හිතනවා බෞද්ධ භාවනා කරලා අපිට ඔය මොනවාද ඒකට කියන්නේ කුම්භේ නිවාස ආසන්න තියෙනවා අපිට ඒ කියන්නේ චුතෝපපාද ඥාන චුතෝපපාද ඥාන ඒවෙන් පුළුවන් නම් පුළුවන්කමක් තියෙනවානේ කියලා කියනවා මන්ට මට නැතනම් එහෙම කරලා මට මේ ආත්මෙදී බලා ගන්න පුළුවන් මම මගේ ඊළඟ තරහ පෙර ෆෙයිනෆ් එතකොට දැන් කවුරුත් එකෙක් කියන පළියට මම මේක ෆලෝ කරන්නේ නැහැ මම දැකලා මම බය වෙනවා අන්න අම්මට දිරි මට මේ කාපු කට්ට වගේම තව තව කටු නෑ නිසාන දිනවා එතකොට ඌ කියන්න ඕනේ නැහැ එතකොට මට කන්ෆර්ම් කවුරුත් බුදුහාමුදුරුවෝ කියලා වැඩක් නෙමේ කවුරුරි හාමුදුරුවෝ කියලා නෙමේ මේ මම දැකලා මම බය වෙලා තියෙන්නේ එතකොට මම මගේ ගින්න නිවා ගන්න මම දැනගන්න එපා දැන් කොහොමද භවනා කිරීමේ ගින්න දැක්කේ නෑ කියනවා ඔප්පු කරගන්න පුළුවන් කියලා මට දැන් කතෝලික වල තියෙන ප්‍රශ්නේ දැන් ස්වර්ගයට යනවා කියලා කියනවා එතකොට මම අහනවා ස්වර්ගයට යන්න පුළුවන්ද මචං ඊළඟට ස්වර්ගයට ගියේ නැත්තම් මොකද වෙන්නේ මරණට පස්සේ බඩ භවයක් තියෙනවා තව ස්වර්ගෙ නෙමෙයි වයි නෑ හොඳ ප්‍රශ්නයක් ඇත්තටම ඒක තමයි කියන්නේ ඔය anecdotal evidence වල තියෙන ගැටලුව මම කතෝලික දහම ඇත්තටම හරි බාප් අපල ගවේෂකයෙක් විතරයි මම කැමති එකෙන් දැන් හිතන්න අපි උදාහරණයක් ගමු මෙන්න මෙහෙම දැන් බලන්න මං හිතන්නේ රහත් වුණාම බෞද්ධ දනුම් පද්ධතිය අනුව
බුදු වුණත් සෝතාපන්න වුණත් මම හිතන්නේ මේකෙන් ඉවරයි නේද මේකත් අයින් වෙනවා මේ කර්ම යාන්ත්‍රණයෙන් නෑ නෑ සෝතාපන්නම අයින් වෙනවා රහතුනාමත් අයින් වෙනවා ථේරවාදී ගැන්වීම තමයි ඔව් ඉවත් වීමේ ක්‍රම තුනක් තියෙනවා සම්මා සම්බුද්ධ පච්චේක බුද්ධ අරහන්ත බුද්ධ රහත් කියලා කියනවා මහායාන ගැන්වීම තමයි සම්මා සම්බුද්ධ තමයි මේකෙන් සම්පූර්ණ ගැලපෙන්නේ ඒකේ තියෙනවා මතවාද දෙකක් ඔව් පිටක් තියෙනවා ඒක එතකොට එතන මේ ප්‍රශ්නේ ලොකුවට අපි කතා කරනවා එතකොට එව එහෙම තිබුණාට මම පොඩි දෙයක් අපිට සාකච්ඡාවේදී හරියට ඒක ਵਿਚාරය කළොත් එහෙම හරි ලස්සන තැන්වලට එන්න පුළුවන්. ඔව් අපි දැන් ඔව් ඒක තමයි දැන් මම කියන්නේ අපි නිතරම ගවේෂණය කරන්නේ. දැන් බලන්න අපි දැන් ථේරවාදී බුදුදහම අපි අදහන කෙනෙක් නම් මම කියන්නේ කවුරුත් කිව්ව පළියට නෙමෙයි. එයා ගවේෂණය කරන්නේ. මොකද අපිට තියෙනනේ සාමාන්‍ය සහජ ඥානය කියලා දෙයක් අනිවාර්යයෙන්. මොකද දැන් මම කැමති අතම කවුරුත් කිව්ව පළියට විශ්වාස නොකර දැන් බලන්න දැන් මේ කෙලෙස් ප්‍රහීන නම් දැන් කෙලෙස් හැමදේම නැති කරගන්න පුළුවන් නම් තමයි. එතකොට දැන් මේ කියන විදිහට මේ බග් එකෙන් උත් අයින් වෙන්න පුළුවන් නම් රහත් වෙන කන්සෙප්ට් එක නැවත නැවතත් රහත් බව ලබා ගැනීමෙන් පසු ඒ කෙනෙක් භාවනා කරනවා යොමු. හ්ම්. හ්ම්. ඒකවත් භාවනා කරනවා. ඒක සාක්ෂිත් කියන්නේ කොයි කොයි මම දන්නවා මම ඒක නෑ රහත් වුණාට පස්සේ භාවනා කරන්න ඕන කියලා ඔය දිමුතුරු පුළුවන් කියන්නේ නේ මම හිතන්නේ ඔය සතිපට්ඨාන සංයුත්තෙත් ඔය සම්බන්ධව කියන්නේ මම හිතන්නේ සෝරි මේ ජීවිතත් පුළුවන් ඈ ජීවිත භාවනා ඉස්සර සෑයන ඉස්සර පැහැදිලි කිරීමක් සහ බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ සම්බන්ධව භාවනා කළ යුත්තේ ඇයි කියන තැනේදී කාරණා දෙකක් පැහැදිලි කරනවා දිට්ඨ ධම්ම සුඛ විහරණය සහ පශ්චිම ජනතාවට අනුග්‍රහ පිණිස. ඒ කියන්නේ දැන් රහතන් වහන්සේ නමක් කියන චරිතය දිහා බලලා තව කණ්ඩායමකට ඒ පුහුණුව හැබැයි මම අකිල සහශයෙන් විශේෂයෙන් මතක් කරන්න ඕනි මේ. භාවනාවයි කියන තැන ලඟු වෙන්න එපා S2 විහාගෙන ඒ ඉරියව්වක ඉන්න තැන. නෑ 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 එතන නෑ. මේ මම භාවනා කරන බව සඳහන් වෙන නිසා. අන්න හරියි. මට මේ පොඩි දා ඔය දැන් දිමුතුගෙන් මාර උත්තරේ ඕනේ මම ඒ කියන්නේ දැන් අකිල කියනවානේ දැන් ඇනක්ඩෝබනාද ඇනක්ඩෝඩල් එවිඩන්ට් කියලා භාවනා කරන එක නෑ 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 මම කියන්නේ ත්‍රිපිටකේ බයිබලේ නෑ මම අහන්නේ මේ ප්‍රශ්නේ හැමදේම මගේ ප්‍රශ්නේ අකිල කියන්නේ වචන වචන වල තියෙන සිමැන්ටික් එක වෙනස් වෙනවා මගේ ප්‍රශ්නේ උනේ ඔව් දැන් බුද්ධ භාවනාවල කියනවානේ මසන් කන්ෆර්ම් කරගන්න විදිහ ඔව් ඒක විදිහක් මේක තමයි මේක කරලා ඔයාට පුළුවන් මේක කන්ෆර්ම් කරගන්න මේ මොහොතේම ඔයා දැන් මට මං වගේ එකෙක් ආවොත් මම මොන හරි ගත්තත් රිවියු එකක් බලලා ගන්නේ මම බුදුදහමත් එහෙම මට ඕනේ වාර වෙනන්නේ මේක නම් මට දෙන්න මේකේ එක්ස්පීරියන්ස් එකක් කලි පොඩි එකක් හරි ගවන්නේ සාම්පල්ලා ඉතින් දොදොල් කන්න ගියා කෑල්ලක් කපලා දෙනවනේ අර ඒ වගේ දැන් මෙයාල මට භාවනාව දුන්නනේ ඔව් ඔයාල මට මොනවද දෙන්නේ මම දෙන දේ තමයි මම කියන්නේ අපි අන්තයකට ඉර නොවි මම හැමදාම කියන්නේ අපි මිනිස්සු පුරුද්දට කියන්නේ අපි උපැන්නේ බෞද්ධකෙ ඔව් අතරම බෞද්ධ කියලා දෙයක් නැහැ. මම මේ ළඟ මේ දෙන්නා මේ ළඟදී මම කිව්වේ. මම මෙච්චරයි තමයි උපන් බෞද්ධ කියලා දෙනවා. ලෝකෙ කිසිම කෙනෙක්ගේ ආගම සඳහන් වෙන්නේ නැහැ. උපන් ජාතිය විතරයි. පොලිස් රිපෝට් හරි එකක් නිකන් නෑ ගන්නෑ. මේ සඳහන් වෙන්නේ ජාතිය පමණයි. මේ එතකොට මේ දැන් තව උදාහරණ බානතෝර දැන් රහත් බව මම අතරම මේ මම හිතනවා මේ බලන කට්ටිය උනත් මේක සංවාදාත්මකව ගැනීම මේක අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් නේද මේ තියෙන ගැටලු මේවා හරිනම් මේ දේවල් වල පිළිතුරු ලැබෙනවා නම් වටිනවනේ මේක නෙවෙන්න ඕනේ බලන්නේ බේක්ෂක ඉතින් දැන් බලන උදාහරණයක් මේ මෙයත් එක මන් තියා ඉගෙන අපේ ෂේන් සහෝදරයත් එක්ක දැන් රහත් වෙනවා බුගලන් හඳු රහත් වෙනවා අපි කතා කරා එතකොට බලන්න දැන් අර සොර මුල ගහන්න වෙනකොට සොර ටික එනකොට පළවෙනි පාර යතුරු විලෙන් මේ අකිලගේ මේන් තර්කයක් ඔය එතකොට දෙවෙනි පාරක් යනවා තුන්වෙනි පාරක් බලනවා මේ මොකද වෙන්නේ එහෙම නේද මම ගුගලනාමයි කතා කියන්නේ ටිකක් ඔය මට දෙන්න දෙන්න නෑ මිනිස්සු කියන්නේ ඔව් අන්තරුලා දෙන්නේ මිලේ කිංගලා හරි ඉන්නවා නෑ මම කියන්නේ ගුගලනාම හඳුරන්නේ වෙච්ච සිදුවීම තමයි කියන්නේ හැබැයි තුන්වෙනි පාර ඒක තේරුම් ගත්තයි කියලා ප්‍රතිඵල වෙනස් වුණා ප්‍රතිඵල ඒකම තමයි ඒ කියන්නේ අවබෝධයකටපත් වුණා නම් ෂේන් කිව්වේ 80 90 බෑ සියන ප්‍රස්ත අවබෝධන 100 වැඩි 100 වෙන්න ඕනේ ඔව් ඒක හරි දැන් එතකොට ඔව් එතකොට දැන් දිනුතු මාතින් හැබැයි මේ මගේ ප්‍රශ්න උත්තරයක් වුණ නැහැ ඉතින් ඒක හරි සරලයි මොකද්ද කරන්නේ ඔව් අපි පොඩි සම්බල
මම හිතනවා මේ සාකච්ඡාව කවුරු හරි කතෝලික ආගම සම්බන්ධව ඉතාම ප්‍රාමාණික දැනුමක් තියෙන කෙනෙක් ඉන්නවා නම් අහනවා නම් අකිල ගවේෂකයෙක්නේ. ඔව්. ඒ නිසා අපි කැමති කතෝලික ආගමේ තියනවා නම් මොකක් හරි මාර්ගයක් නැහැ අකිල එක පාට මේ ටික දෙන්නේ ප්‍රශ්න කරන්න තමයි. මොකුත් නොකර ඉන්න කියලා ඒක. නෑ ඇත්තට නෑ ඒක මට කතා කරන්න දෙනවා නම් මම ඒකට බෑ. මොකුත් නොකර ඉන්නවා කියන්නේ ඇත්තටම අපි බලන්නවනේ මම මම විශ්වාස කරන දෙයක් තමයි තමන්ගේ හොඳම මිතුරා හුදකලා. හුදකලා ඉන්නකොට තමයි අපි කවුද කියලා අපි තේරුම් ගන්නේ. එතකොට මොකුත් නොකර ඉන්නවා කියන්නේ මම එකයි කියන්නේ අපි අපේ සෝ මේකෙන් මේ මේ නිම් මොකක් හරි ඔය තියෙන දෙයකට අපිට ඉන්න බෑ. ඔව්. ප්‍රැක්ටිකල්ද? මේ හුදකලා. ඔව්. මේකට දැන් ඔබතුමා එහෙම කියනකොට මේ සෞන්දර්ය කියනකොට හුදකලා ඉන්නවා කියන්නේ ජීවිතය ගැන ලොකු අවුලක්. මොකද තාත්තට යාළුවට අම්මට නෑ 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 කියන්න බෑනේ. නෑ නෑ ඒක වැරදි. ඒක වැරදි. ඒක උඩින් පැලේ නෑ 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 අර අර පේන හුදකලාව නෙවෙයි. මං කියන්නේ අපි කවුරුත් නැති දැන මේ 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 මෙතන කට්ටියත් අපිට තනියම ඉන්න පුළුවන්. මට ඔය ඔය හුදකලාව කියන එකට නෑ ඒක ඔය කියන කතාවට මට පොඩි දෙයක් මතක් වුණා වන් මේක කියන්න. බුද්ධ සම්බද මතක් කරනවා මේ විවේක තුනක් මේ හුදකලා වර්ග තුනක්. කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක ශේ. ඒ කියන්නේ දැන් ධානයේක ඉන්න එකත් සමාපත්තියේ ඉන්න එකත් හඳුන්වනවා හුදකලාවක් කියලා. ඔව් නෑ මම මේ මම හුදකලාව කියන එක ඇත්තටම හඳුන්වන්නේ කැලේකට වෙලා ඉන්න එක නෙමෙයි. නෑ හුදකලාව ඉන්නකොට අපි ඇත්තටම අපි අපිට අවංගු වෙන්න ඕනේ මොන දේ. මේක මේකෙන් කියන්නේ චිත්ත හුදකලාව මානසික මානසික හුදකලාව තමයි. හුදකලාව මේක කන්ෆර්ම් කරන්න බෑ. ඔව් ආ මෙයා කියන එක කියන එක. ඒ කියන්නේ මම කියන්නේ ඔය හුදකලාව කියන එකට බුද්ධ සම්බද වෙනම අර්ථකම් දෙනවා. ඒ අරමුණක් වෙනුවෙන්නේ හුදකලාව වෙන්නේ අරමුණකටත් වඩා මේ මේ මොකක්ද අපේ සසන්තය. ඒ හුදකලාවයි කියන එක මේ අපි අපිට එකපාරටම අදහසක් යනවා නිකන් මොකුත් නොකර නිකන් අර අනන්න දැන් හොඳ හොඳ දැනකට ආවද දැන් බලන්න හුදකලාව කියනේ වචනෙට දැන් බලන්න දැන් ඒක ඒකට තියෙන අර්ථකෑම් මේ ජීවකින් අහමු දැන් කිව්වේ භාවනා පැත්තෙන් පුළුවන්ද මේක ඇත්තටම කරගන්න ඔයාගේ එක්ස්පීරියන්ස් එක මට දැනෙච්ච දෙයක් තමයි හරි හරි තෘප්තිමත් බවක් මට දැනෙනවා මොකද මගේ තියෙනවා මගේ වෙනම ලොක්ස් තියෙන ඔළුව ඇතුලේ හදා ගන්න ඕන මේක තමයි ඒක හැටි ඒක තමයි අපි කමටන් ගන්නවා කියලා යන්නේ ඉතින් ඒක භාවනා කරනකොට එන දෙයක් ස්ටේට් එකක් එතකොට මම අර හැමතිස්සෙම කියන කතාව තමයි අර ඉස්සෙල්ලා කතා දෙච්චි මගේ ඉන්න කුළු මීහරකේ කොයි ඔක්කොටම වඩා මම ඉස්සෙල්ලාම බැලුවේ ඔය ඔක්කොටම අයින් කරා මම හිතව කියන්නේ අපි මේ මොද මම මිනිස්සු නෙමෙයි නේ මං කියන්නේ අපි අර කොල්ලු මේ මේ කොල්ලු මම දැන් මට අවුරුදු 34යි මං ඉතින් 40යි 40යි මූණ පොඩි එකක් ඒ කියන්නේ මම අවුරුදු 33 දෙක වෙනම දීලා 30 තමයි මම දන්නේ නැහැ මට මේක ඕනේ කියලා මේ සාකච්ඡාව අහලා මේ මාර්ගපල්ලාබින් සහ රහතන් වහන්සේලා බලාපොරොත්තු වෙන්න එපා. එපා. අපි මම නම් අමු මිස්සේ. මේ අපි දැන් ඒ ඔය ඒකෙදි ඉස්සෙල්ලා මම බැලුවේ මේ මගේ තියෙන මංගාව ඉන්න කුළුමී අරකම් මෙල්ල කරන්නේ. එච්චරයි මට තිබුණ ඇත්තම ජීවිතේ. ඒක තමයි මගේ හුදකලාව. ඔයන මගේ හුදකලාව. මට ප්‍රශ්නේ තියෙන මහත් එක්ක. ආ අන්නේ. මම හැම කෙනාම අර්ථකථනය ගන්න දැන් වචනයක් ගත්තාම දුදුර ත්‍රිවිෂ්ඨ කියලා තියෙන ශ්ලෝකයක් මේ ඉවේදී. එතකොට උතන තියෙන ගුරු 16 දෙනෙක් නා. එතකොට ශ්ලෝකේ කෝක නමක් එකපාරට කිව්ව ගමන් මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ නේ අපබ්‍රංශයන්. ඔක ඩිකෝඩ් කරනවා. එතකොට එහෙම තමයි ඔය චුට්ටු චුට්ටු තේරුම් අරගන්න පුළුවන්. ඒ වගේ සමහර වචන වල තියෙන තේරුම් වලට ඇලිලා ඒකෙන් පස්සේ තමයි කට්ටි දුවන්නේ. හඳ පෙන්නකොම ඇඟිලිද බලන කතාව තමයි. අර තේරුම් පස්සේ දුවන සෙට් මේකේ තේරුම් පස්සේ දුවන ලක්කිය කියන්නේ දැන්. පාලිය සිංහලට හරවන සිංහල වචන දෙකකට දුන්නා කඩලා ඒක දුන්නා ඒකට තේරුමක් දෙනවා තේරුම ඒක බුදුහාමුදුරු වණගේ සිංහල නෙමෙයි මචං එතකොට ඒක සිංහලට හරවම තවත් කුණු ගැහෙනවා ඒක දෙකටත් ගන්න ඉතින් ඔය හුදකලාව කියන එකේදී මම බලුවා ඕකම නැත්තා ඊට පස්සේ මට මං කිව්වේ මට දැනට තියෙන නම්බර එක එකම කියන්නේ ඒකට මට හම්බුන සපෝට් එකනේ මං කියන්නනේ මට දැනෙච්ච දේ මට ෆීල් වුණ දේ right ඊට පස්සේ right හුදකලාව කියන එකේ content එක ඇයි පිරිමි මාළු බාන්නේ පිරිමියන්නේ දී මාළු බාන්නේ මෙහෙම දැම්ම ඔහේ බල්ලගින්න බිරිවිත් ගෑනු කෙනෙකුට මාළු බාන්න බෑ බාල් බාන්නේ ඇයි මයින්ඩ් ස්ටේට් එක වෙනස් ඒතර උන් කැමති උගේ empty box එක බහුතරයක් මාළු බාන්නේ නැහැ කියලා තමයි ඔව් බහුතරයක් ඔව් දැන් මේකේ නා අපිට පේන්න නැහැ දැකලා හරි අඩුයි ඔව් මේමයි සේසවදා කියන කල්හංශයව මොකද මේ හොමයක් කියලා දැන් කියනවා දැන් අර කොසල් රතුමාගේ කීන තියෙන්නේ ඔය කතන්දරය අරගෙන කියනවා මේ
ආයුක අඩුවෙන්ලු යන්නේ මිනිසුන්ගේ දැන් බලන්න අපමට ඒක උදාහරණයක් දෙනවා අපේ ගමේ ආච්චි කෙනෙක් ඉන්නවා අවුරුදු 110ක් ජීවත් වුණා මම දැකලා තියෙනවා ඒ ගමේ ආච්චි විතරයි අවුරුදු 110 ඒ හින්දා ආච්චිලාට වයස තියෙනවා අපේ උන්ට අගලව නැහැ හැබැයි Google එකේ ගිහිල්ලා Google හරි මොන හරි රිසර්ච් පේපර්ස් අරන් බලුවොත් මේ අවුරුදු ඉඳන් මේ වෙනකන් ඇත්තම කතාව ආයු අපේක්ෂා වැඩි වෙලා තියෙනවා මොකද මේ විද්‍යාවේ දියුණුව වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් එක්ක මිනිස්සු එහෙම ලීතිල මැරෙන්නේ නැහැ මැරෙනවා අදින් එක මාපේක්ෂා සාපේක්ෂව ලොකු ආයු අපේක්ෂාවක් තියෙනවා ඉතින් අර පොසොල් රතුමාගේ දීනවා කියන එකම නැරෙන්නේ නැහැ ඉතින් අරකෙත් එහෙමයි ඉතින් අර මාළු බාන කතාවක් උදාහරණයක් කිව්වේ ඒක පිරිමි කෙනාන මාළු පිරිමි කෙනෙක්ගේ තියෙන එම්ටි කියන බොක්ස් එකක් අපි හැමෝගෙම තියෙනවා හරියට බැලුවොත් එබිලා අපිට තියෙනවා ඒක ඔය දැන් ඔයාලගේ තරුණ වයසේට අපි ජීවන් මාළිගි මේ තරුණ වයසට ඔය තැනට එන්න කොච්චර කාලයක් ඔයා ඔය ආගම් කියන්නේ ක්‍රිස්තියානි ආගමයි ඔය දැන් අර බුද්දිස් එමෙතර ඉන්න කොච්චර කාලයක් ගියාද තේරුම් ගන්න ජීවිතේ ඒක මම හිතන්නේ මගේ පෙර පින ඒක නะ ඒක ඉතින්ම දාන පින පැත්තට මොකද මේක ඇහිලා මේ දුර මුවන් හට නොතපන් නිරු බලා කියන්නේ ඒකයි දුර මුවන් කර බලාවිටියක් කරලා හිට දුර නාදලා ගන්න නැහැ ඉතින් මගේ මොකක් හරි නෙමෙයි තේර මේකට බැලලා හරියට අතපත ගාලා තේරෙනකොට තේරෙනවා මේ ඇඟිලි ගඩු නිකන් තිබෙන්නේ නැහැ මේ තේරෙනවා මට ලොකු වෙනක් තිබිලා තියෙනවා මේක ඇහිලා අවබෝධ කරගන්න